සාමාන්‍ය පෙළ සං්‍යිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. සමාජ හිතකාමී මාධ්‍යභාවිතයකට කැපවින්නට පෙළගැසිෙන දැයි දූදරුවන්ට අධ්‍යාපන සේවයිෙන්. සා අන්්‍යිෙල සන්නවිදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයකන් උසාකච්චා කරන්නේ කොළඹ අධ්‍යාපන කලාපයේ ස්‍ය විදිනේ හා මාධ්‍ය අධ්‍යනය විශෂය පිළිබඳ ගුරු උපදේශක ඒ නානායක් කරම හතා ආය බොහෝන්න් අද මොකදනිකන් අන්තර්වර්තයවෙලා මට පැහැදිරි වාදින සකයවෝදේ. එහෙවේ අද මොකදනිකං අන්තර් වර්තය වෙලා මට දැනු තේරුනේ. සයකින් අදහස් කළේ මම අන්තර්ර්තිය පුද්ගල සන්නය දන දී සිටිය කෙනෙක නෑද. හරියටම හරිනේ මම හිතුව එහෙම තමයි. මම දැක්ේ ඔය අද කල්පනා බරතු ඉවා කියලා. පුතේ අපි අදත් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ අධ්‍යාපන සේවය හා සම්බන්ධ වෙලා ඉන්නේ. මේ අහන්න දල පුතාාවල දැන් ගල්න්න දිරට ලංගවෙලා ඉන්නේ. දයපතේ ගන්දිරට ලංගුණනාට විතරක් මදී. පැන්සලක් කොයක් ළඟට ගන්න. අපි අදත් කතා බහි දන්නේ සාමාන්‍ය පළ විභාකට මූුණ දෙන ආදරණය දූල පුතාල වෙනේ. සංයධනය හම ආධ්‍ය්‍යනය විෂ්‍යාසිතව වාලට තියන ප්‍රාශ්න ගැටලූ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න. මේ අධ්‍යාපන සේවේ සේවය කරන සෑම වෙනෙක්ම පුතාල දුවල වෙනුවෙන් අපමන වෙහෙසක් ගන්නවා මේ දැනුමෙන් පිරි වැඩසටහන් වාලට අරංගන්න. සෑම විසේකටම හොද්දම්ම සම්පද්දායකින් හොයාගන්න. නියම වෙලාවට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ දැනුම ඔලට අරංගන්නේ බොහෝම වෙහෙස මහන්සේ වෙලා. ඉතිං අපි අපේ දුවල පුතාලො වෙනුවගේයට ස්තුතියි කරලම අද අපේ කතා බහ ඉදිරිට ගෙන යන්නයි කල්පනා කළේ. ඔවුස! මමත් අපේ අධ්‍යාපන සේවේ නැන්දර මාමල ගැන තමයි කල්පනා කරකර හිටියේ. සේ හින්දදමට අන්තර්වර්තී වෙලා කිව්වේ. ඕහ! ඇත්තරම ව ඒව විරද කල්පනා කළේ නෑස අපේ පසුගේ වැඩස්්‍රහන් වලින් සං්‍යවේදන අර්ථකතනය ආකෘති මූලිකාංගවගේ මාතරවා ගැන කතා කලානේ. මම අදහන්න හිටියේ සං්‍යවිදන ප්‍රවර්ග කියන්නමක්ද කියලා. හොඳ ප්‍රශ්නයක් ස්‍යවේදන ප්‍රවර්ග කියන්නේ සරලවම කිව්ොත් සං්‍යවේදන වර්ගී කරණයටම තමයි. නමුත් ඊට වඩා සුළුවෙන සක් වචනාර්ථයත්තියනවා. අපි අද ඒ ගැන කතා කරන එක හොඳයි. ස ස්‍යවේදන වර්ගී කරන්නේ අයටතෙක් කතා කරන්නේ ස්‍යවදන වර්ග ගැනනේද. මෙතනදී ස්‍යවදන වර්ගවගේම සං්‍යවේදන ස්වරූප ගැනත් අදහස් කරනවා. සෑපේ සන්නවේදන වර්ග ගැන කතා කරලාමමු. සං්‍යවේදන වර්ග කිරීමට මොකක් හරි නිර්නාකයක් තිෙනවාද? ඕ! ඕනම ස්‍යවදන ක්‍රියාවලියක් යම් පුද්ගලයකුගේ සිතයි ආරම්භ වෙන්නේ. ඉට පස්සෙ තමයි ඒවා සමාජිකත වෙන්නේ. ආරම්භය එක පුද්ගලයි. පස්සේ, දෙ දෙන්නෙකු අතර කණ්ඩායමක් අතර හෙම නැත්තන් සමස්ත ජන්න සමාජයේ පුරාමුණත් ඒවා එක්කවර සිදුවන සංවධන ක්‍රමයක් දක්වා ව්‍යාපවයන්න පුොළුවන් ඒ සඳහා විවිධ ක්‍රම සිිල්ප භාවිත කරනවා විධ ස්වරූපවලින් විධ ආකාරවලින් සංවිධනය කරනවා ඒ ආකාර ගැන තමයි සංවිධන ස්වරූපයටත කතා කරන්නේ අපි ඒවා ඉදිරියට කතා කරුණ ඒ එක්කෙ ක්‍රමවල විධදාාතියෙනවා සයර්දන ක්‍රියාවලේ වෙනසක් සිදුවෙන්නේ නෑ ඒුණනා කියලා. එහෙද සංයදන වර්ගී කරණයේ දී මෙ සියලු තත්ත්වයන් සලකා බලලයි ස්‍යධන වර්ගී කරණයට ලක් කරන්න ඒ තමයි විශේෂයෙන් ග්‍රහක සංඛ්‍යාව සමලාට ග්‍රහක ප්‍රමාණය කියළලත් කියනො මේකට සන්නයර්ධන ක්‍රියාවලිය සිදුවන ආකාරය ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ස්වභාවය උපකරණ මෙවලම් භාවිතය අනිවාර්යද ආදී වගේ වශයෙන් න ර්ගි කරනකොට මේ කෙහි අවදාන්න යොම කරනවා. සංවදන වර්ග කරන්න විශේෂයෙන්ම පුද්ගලයින් සංඛ්‍යාවනුව තමයි තීරණය කරන්නේ මොන සං්‍යවදන වර්ගයට ද අයත්වෙන්න කියලා. පුතේ වාට මතකත සන්නවදන වර්ග ගණන සං්‍යවෙදන වර්ග හතරයිනෑ. ඔව! එම නොවද. අන්තර්වර්තී පුද්ගල ස්‍යවේදනය පුද්ගල අන්තර සවේදනය සමහ ස්‍යවදනයයි ජන ස්‍යවදනය. හරටම හරි! හොඳයි. ටම කිව ඔය අපි මුලින්ම හෝ අන්තර්වර්තී පුද්ගල සංයදන ගැනන යම් පුද්ගලේ තමාන් සමක කරුලබම සවයවදන පි හඳුන්ුවන්නේ අන්තර්වර්ී පුද්ගල සංයවේදන කියලා ඉංග්‍රීසිෙන් අපිර කිය ඉන්ට්‍රාපර්සන් කමින් කි පුද්ගලයක තුලම සිදුවන ආත් භාෂණය කියලත් අන්තර්වර්තිී පුද්ගල සංයෝදනය හඳුනො එහින්දන ම ඇහවේ අන්තර්වර්තී වෙලාමකොද කියලාද දවසේ මෙතන ඉන්නේ පුද්ගලයි නමු දුවපුතු ඒවාල දන්නවා සන්නවිධන ක්‍රියාවලයේදී ස්‍යිවේදක හා ග්‍රහක කියෙන දෙපාර්ශයක් සිටිනවා. පණවිඩ හෝමාරු වෙන්නේ දෙපාර්ශය අතර ඒත් මෙතන දෙන්නෙක් නෑ. චිලෝ එදා පිටත්්‍රී යාමට පළමුවෙන් දෙඩු පුරසාරම් මනුව නම් ඔහු දවසකින් නැතන් දෙකකින්. ආපසුවෙන් ඇැත්තැයි මා සිතුුව න ඔහු ස්්‍රච්චාවෙන්ම ඉටු කිරීමට භාරගත්ත ඒ අවධානම් කටයුත්ත වුවත් සාර්ථක වන්නට ඇතැයි සිතන්නා පාසුවයි කෝ කෝ කිසිවක්ම දැනගන්න ක්‍රමයක් නෑනේ. මේ අයුරෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් නොයවසිල්ලිෙන් පසුවන්න සිදුවේ මත් සිතට සෑහෙන වදයක් . දවස් කීපෙකින් ක්‍රිසුටේමිස්ව දකින්න ලැබුනෙත් නැතිනිසා හිතේ අසාහනය තරමක් හෝ සැහැල්ලු කර ගැනීම පිණසවත් ඇය හමුවීමට යාම සුදුසුයි එක්කම්ම පුද්ගල තුළයි මේ සංවෙදකයා හා ග්‍රහකෑන පාසු දෙකම ක්‍රියාත්මක වෙන් ඔයාට මතකද මම වැඩටහන ආරම්භේදී චාමකා දුවත් එක්කත් කිව්වේ අන්නේ කාරණය එතකොට එයා කල්පනා කරගන ඉන්නකොට ස්‍යවදකයත් ඇයමයි ග්‍රහකයත් ඇහමයි දැන් තමන් කල්පනා කරන වෙලාවටඋනත් හිතෙන් ප්‍රශ්නහන්නේ ඒවට උත්තර දෙන්නේ තමා විශෙන්මයි. අන්න ඒ වගේ අවස්ථාවල අපි කියන්නේ අන්තර්වර්තිී පුද්ල සංවේධය කිය. කල්පනා කිරීම අන්තර්වර්තී පුද්ගල සන්නවේදනට හොඳ උදාහරයක්න තවයි වගේ උදාහරණ යෙනවාද. ඇයිස මතක් කිරීම පරිකල්පනයේදීම චින්තනයේදීම් වගේ. ඔව හොඳයි එක්කොම හරි අපි තනියම සිතත් සංග කරන ක්‍රියාව ඔක්කොම අන්තර්වර්ී පුද්ල සන්නයදින තමයි යිතියෙන්නේ සමහර පොත්තුවල ඒක පුද්ගල සන්න්‍යවිදනය කියල දක්ොල තියන්නේ මේකට නේද. ඔු දෝන මෙතන ඉන්න එක පුද්ගලට නිසා? ඒ පුද්ගල සංයදන කියන්න පුළුවන්. හරි දැන් මං හිතන්න අපිවාහගෙනන්න දල පුතාරටත් අතර්වර්තී පුද්ගල සන්නවධනය කියන්නේ මොකක්ද කියලා හොඳ වැටහයිීමක් ඇතිවෙන් නැති. දන්නවාවද විභාගට මේ සන්නන්නේේදන වර්ගී කරණයෙන් අනිවාරයෙන්ම ප්‍රශ්යනවා කියලා තව ඇයාලගින් අහන්න පුුවන් අතර්වර්තී පුද්ගල සංවේදනය විශේෂතා ඇමනත්නන් ලක්ෂණ මොනවද ඒ වගේ ස්වභාවයන් මොනවද වගේ දේවල්. හැත්තමයිස මං ඒගෙන අහන්නමයි හිටේ. මොනවද මෙහේ විශේෂ ලක්ෂණ? න්තර්වර්ථී පුද්ගල සංවේදනය විශේෂ ලක්‍ෂණ තමයි සිතුවෙලි හා හැඟීම් මත සංවේදනය සිදුවීම තම දැක්මට අනුව සංකල්ප ක්‍රියාත්මක වීම ආත්ම භාෂණයට ප්‍රමුකත්වය ලැබීම තමා තුළ පවතින මතැක්ක අනුව සංේදනය සිදුවීම තමාගේ අර්ථකතනය අනුව සංවේදනය යෙදීම පුද්ගල තීරණ ගැනීමේ කාර්ය සිදුවීම බහු පුද්ගල සහභාගිත්වයක් නොමැතුවීම පුද්ගලයක් පමණයි සහභාග වෙන්නේ ඒවගේම සංජානනයක් සංජානනයන් අර්ථකථනය කිරීමට උපකාරිවීම මංහිතන්නේ මෙහෙම කෙටිකර ලකි වුවට මගේ දුවලපුතාලට පැහැදිල්ලිද මන්දා පැහැදිල් කරන්න ඕනද ඕනේ දෙස සිතුවිලි ගේ මත සංේදනය වෙනවා කියලා කියන්නේ අපි අන්තර්වර්ති පුද්ගල සන්නේදනයේදී සිත්ත එහෙම නැතා මනසයි මුල්වෙන්න ඒවට අපි කියනව මනෝමූලිකවීම කියලා බඩ අපි කල්පනා කරන වෙලාව සිතුවිීලි ඇතිවෙන්නේ කොහෙද. තමන්ගේ අභ්‍යන්තරයේ. අපේ මුලින් ඇත්තරම කියෙනවන සතර්වර්ති පුද්ගලසන්නය වෙදනේ සිද්ධ වෙන්නේ මුලින් ඇතිවෙන්නේ හැඟීම. ඊට පස්සේ සිතුවිල්ලක් ඇතිෙනවා. ඊට පස්සේ අපි යට අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. හැඟීමක් සිතුවිල්ක් ඊට පස්ස චර්යාව. මේ විදට තමයින්තර්වර්ති පුද්ගල සංවිදනය අපි ක්‍රියාවලේ හඳුනාගන්නේ. හැඟීමක් කියලා කියන්නේ. සරලෝවම කිව්වොත් අපි බඩගන්නි පාසය නින්ද වගේ දෙයක් මේ හැඟීමත් එක්ක අපිට සිතුවිල්ල ගොඩනැගෙන. එස් සිතුවිල්ල තමයි මට පිපාසය දැනනවා. මට නිදි මත දැනවා අධවාසය. මේ සිතුවිල්ල ඇතිවෙන තමන්ගේ අභ්‍යන්තර සිතේ. මීට අනුව තමයි පස්සෙ අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොටර මුලින් සිතන එක අනුව සිතුවවිලිගොඩ නාගන්න සල දේවල්ල පියකොට කියන්නේ සිත්වවිලි හා හැඟී මත සන්න විදින සිදනුව කියලා තොට ඒකද ප්‍රශ්නාහන්නේ උත්තර දෙන්නේ තමන් සිල්ම ඒ ඒක පුද්්‍රරසන්නයදින කියලා අපි මේකෙදී කිවේ දෙවිනි කාරණය තමයි තම දැක්මට අනුව සංකල්පර්්‍ර්‍යාත්මක වීම දැම් මේ කටයුතු කරනකොට ස්වැන් දුෂ්ටි හා සංකල්පය මේකට අදාළ වෙන අපි හිත නාකාරයට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නඒවගේ ආත්ම භාර්ෂනයට ප්‍රමුකත්ව ලැබෙන ත්ම භාෂණය කියලා කියන්නේ යම් පුද්ගලේ තමා පිළිබඳව ඇති කරගන්න තත්ත්වය තමන් විසින්ම විවිධ සිද්ධි චාරිීත අවස්ථා පිළිබඳව ගොඩනගා ගන්නවා ඇතුළෙත කතනයක් එකගෙන ඇතුළත කතනය ඉන්නටෝක් කියලා වෙලාකට අපි මේක හඳන්න නො ඉතින් මේ ආත්ම භාර්ෂනය තමයි තමන් සමගම සිදු කරන්න මේකත් අන්තර්වර්තී පුද්ගල සංවේධනය විශේෂ්තාවක් නැතැ ලක්ෂණ තව කාරණයක් වෝගලන්න මතක නම් තමා තුළ පවතින මතය මතක අනුව සන්නීදින සිදියෝ අපේ සිතුවිලි ඇතිවෙන්නේ අපි කලින් අබල තියන අදදැකම් ඒවා මතකට සම්බන්ධ දේවල් නැවත නැවත සහල්ලාට ඉස්මතුවෙන ස්වභාවයන්නු අපි සීරු දේවල් කටයුතු කරගෙන යනකොට හැම දෙයක්ම මතකේ තැම්පත්වෙන මේ මතකේ තැම්පත්වල තියෙන දේවල් වරින් මර ඉස්පතුවෙන් අන්නේ ඉස්මතුවීමේ ස්වභාවේ මත තමයි අපි කන්න පටන්ගන්නේ සහරලාට සම්හර දෙවල් එක පාරට මතක් වෙන්නේ දැන් අපට සමහරගේ ටෙල්පොන් නම්බස් අම්මහනවා ඔයාගෙන්පුතේ මාමගේ ටෙල්ිපොන් නම්බේක මතකද. ඔට එකසරට මතක්වවෙ න්නේනෑ දම් බලන්න ඒක ඒවෙලාවේි ඔලුවට තක් තියල පොඩි තට්ටුවදදාල බලනවා ඒවලා මතක් කරගන්න හරියන්න. අපි නිදහස ඉන්න වෙලාවක එක පාට ම මේ ටෙල්ිපොන් නම්බර එකක මතක් කිය එදකොටම අපි ක්‍රියාත්ව වෙනවා අම් මේ ඔහූ දැම්මට පතක් වුණ සහලට අම්ම ඒ වෙනකට එකක් නම්බරක හයාගෙන ඉවරයි නැත්ත ඒක වෙන වෙහෙසලා නම්බර්ක අවශථාව සහලට දැන් අවශ්‍ය නැතුවත් ඇති. ඒත් අපට අර මතක සිදුවන සොභාව මත ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න. ඔන්න ඔවිදිටයි අපි අන්තර්වර්ී පුද්ගල සංවේදනේ ලක්සන හඳනාගන්නේ. අනිත්තක මේ තමාගේ අර්ථකතනට අනු සංවදන යදනෝද. එකන බුද්ධියට තමන්ග තින දැන්ුම බුද්ධිය සම්බන්ධවීම. ඊට අනු තමයි තීන්දු ීරණ ගන්නේ පියමක් කරන්නකොට අපේ තියෙන දැනුම අත්දැකින් එකට පදනම් පෙනවා. ඔන්න ඔ ආකාරයට එකෝ විශේෂ ලක්සණ නම් කරන්න එහම නැත්තා ඒ විස්තර කරන්න හ පැහැදිි කරන්න එන්න පුළුවන්. ද අපි නිකං ඉස්සල නම්කරා වගේම ඒවා විශේසින් මතක තියාගන්න ඕන කිසියන් සිදුවීමක් සිද්ධියද්දීලා එහඇති සන්නේී දෙනු වර්ගය අහන්න ඉඩතිනවා. විසිසින් දෙවැනි ප්‍රශ්න පත්තරේ අනිවාරය ප්‍රශ්නයක්තිය නො පලවෙනි ප්‍රශ්නය ඒක යටති සමහරට සිදුවීමක් වීලා මීට අදාළ සං්‍යවදන වර්ගය අහන්නට ඉටය. දැන්නම් හොඳට පැහැදිලි අප එහෙනම් දෙවැනි සං්‍යවධන වර්ගය ගැනත් කතා කරමු. ඕ දෙවැනි සන්නවෙදෙන වර්ගය තමයි ඉන්ටපර්සනල් කමිනිකශන් එහෙම නැත්තං අන්තර් පුද්ගල සන්නවදනය කියන්න. පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සං්‍යවදනය තමයි පුද්ගල අන්තර සංවදන ලෙස හඳුන්න්නේ මේකමයි පුතේ ගලලාන්තර සංයෝදන කිලත් කියන්නේ පුද්ගල අන්තර ස්‍යේදන අන්තර් පුද්ගල සංේනය සමහරලාමයි පුද්ගලන්තරකි වහම අප පු ගාල තියන අන්තර් පුද්ගල සන්නේේදන විතරයි පුද්ගල අන්තර සංයෝදන කියළක ක අපි දන්නේ නෑ එනිසා එහම එකක් නැද්ද ව්‍යජකක් වාධී වශයෙන් සහල්ලාට ගැටලු ඇති කර ගන්නවා. එනිසායි මං එක නැවතමක් කරේ පුද්ගලලාන්තර සං්‍යයදන එහම නත්තම් අතර් පුද්ගල සන්නේය දනය කරීම දෙකෙම හඳුවන්නේ එකම දෙයක්. දෙදනෙක අතර ඇතිවන සූහද කතා බා අම්ම ඉතාත් කතා කරනක් සමහරලාට පෙවක් පෙම්වතියක් එක් කතා කරන එක දෙදනො කතුරු සිදුවන දුරකථන සංවාදය මෙ සියලු දෙවල් පුද්ගලාන්තර සසන්නේද නෙමනත්තන්තර පුද්ලසන්නේදනට හොඳ උදාහරන්න. මොන්නක් කෙහෙල් මලද්ද මණ්ඩ නංගී මේ රටේ මිනිස්සුන්ට ලෝකෙ ගිනිගත්තත්. හුණු බි්ටර යත්තරං පුංචි? තමන්ගේ ප්‍රශ්නමනේ ආස උසට පේන්නේ එහම තමයි අයියේ මනුෂ්‍ය ස්වභාවකය යෝකටනේ මේ පොත්තෝරල දෙනවයි කියන එක මගේ වැඩත්ද මොකද මං අධ්‍යාපනගඥයෙක්ද. භාෂාව විශාරදීද? මේ වගේ ඒවලටත් මිනිස්සු මාව හම්බ වෙන්නේෙඉන්නේ ඇයි කියලා. අේ මන්ද නංගි මට නං. ඕන්න ඕකම තමයි අයියේ මේී රටේ සැලක දන් අපි දෙන්න මේ කතාබහ කරන්නේ. ඒකත් පුද්ගලලාන්තරසන්න ඉදිනට අහිතයි. නමුත් අපේ දුවල පුතාලා ගුවන් විදිරෙන්නේ මේ කහන්නේ. ඒ අයට මේක ජනසන්නේ දෙන කාරයන්. තව ඒවගේ අවස්ථා ඔයට මතක්පුුණොත් කියන්න පුළුවන්ද.ඔව. සිසුන් දෙදෙනක අතර කතා බා. හරි හරි! ඒවගේම විදුහල් පතිතුමා සහ ගුරෝරයක අතරකතා බා හරි! යාලෝ දෙන්නෙ කතර කතා බා ඒමත් වෙන්න පුලො සේතකොට පුද්ගරාන්ත්‍ර ස්‍යවදනයට මුහොන්ට මුහල්ලා කරන්න සං්‍යවේදනයක් විතරද නැපුොතේ! මුල් කාලේ එහෙම තමයි මේක හැඳල්ුවේ. නමු වර්තමානයේ තාක්ෂණක වසිය දියුණු සමාජයක් තිේන. එනිසා අපිට අවශ්‍ය නම් යන්ත්‍ර සහයකර ගැනිින් පුද්ගලලාතර සන්නවදනය දෙන්න පුලො. සංවේදකයා හා ග්‍රහකයාතර ක්‍රියාවලිය අන්‍යෝ්‍යය වශයෙන් සිදුවීම මයි අන්තර පුදුර සන්නවේදනේදී සිදුවවෙන්නේ. දබලන්න අපිට තැපැල් ලිපියක් මගින් දෙදනෙන කොතට සන්නවිදනය සිදු කරන්නට බැරිද පුොොන්.ෆක්ස් පනවිඩකි ප දුරකථන සංවාදයකින් හමත් ඉතින් ඒක දුරකතනක වහම මේ ජංග දුරකතනයම වෙන්න ඕන නැ ංගමු දුරකතනය හෝ ස්ථාවර දුරකතනයක් දෙැ පුලුව අපට බැරි විද තැල්. එැ මේල් එකක් කර හදනු කොතට සංවේදනය කරන්න අන්තර්ජාල ජරකතනය එම ත සමාජ ජාල දැන්වගොල්ලෝ වටසැපෆස්ක්ස් ෝ ඉන්ත්‍රගයා මේ ඕනම දෙයක් අපිට පුළුවන් එෙදකොට සමාජ ජාල හරහත් පුද්ගලන්තර සංවේදනේ යෙදන්න අනික අපේ සමාජයේ පැවැත්මට පුද්ගලාන්තර සන්නවේදනය අත්්‍යවශ්‍ය කාරණයක් මොකද අපි මිනිසා උපතින්ම සමාජය සත්වයනි නිසා එකිනිකා සමගන්තර සම්බන්තා පවත්තගන්න ඕන වෙනවා එහිදී වැඩි වස්සෙම් අපි දෛනික ජීවිතය ගත කරන්නේ පුද්ගලාන්තර ස්‍යවදන වැඩි වසෙන්ම භාවිත කරමින්. දැම අහන්න කැමතියි පුද්ගලාන්තර සං්‍යවේදනය විශේෂතා එහම නැත්තම් ලක්ෂණ මොනවද පුද්ගලයන් දෙදෙනක අතර සිදුවීම. හරි! මුොහුණට මුහොල්ලා සිදුවීම. එම වෙන්නත් පුලෝ. ඒ ඒ ඒ පුද්ගලයින් දෙදෙනකුවත් මුහුණට මුහල්ලා සිදුවීම කියන කාරණය දී. එක අවස්ථාවනු කූල වෙනස් වෙනකතේ. එකන්නේ ඒ පුද්ගලා බිමුකව සිදුවන්න පුළුවන් එහමනත්ත යන්ත සහයකවත්වෙන්න පුලුව. මේදී තමා ඉදිරියේ සිටියයුතුයි කියන අදහස්සක් නැහැ. හොනැයි ඇයි වගේම ශරුදු ප්‍රතිචාරහා ප්‍රතිපෝෂන් ලබාගත් හැකිවීම. ඔව! සජීවීබව. ඔ! ඒමත් තේෙනවා. අතන සන්නි වෙදධන වඩාත් ශක්තිමත් කිරීම සඳහා නිර්වාච්චික ක්‍රමයොදාගත හැකිවීම. ඕකට අපි මෙමකවුත් මංහිතන වඩා තේරේ අපේ ආහගනන්න දලපතාටත්. නිර්වාචික සන්න දනේ ප්‍රලවීම. තව! තාක්ෂණික සන්න වෙදධන උපකරන යොදාගත්ත හැකි බව. හොඳයි දැංගතින් පොත් බලාගන උත්තරදුන්නට අපි පුළුවන්න්න වන පොත් නොබලවඋනත් උත්තර දෙන්න. විභාගට උත්තලියයන්න වෙන්නන්නේ පොත් බලාගන නෙවේනේ. එනම් මට කියන්න පුළුවන්ද පුද්ගලාන්තර සං්‍යවේදනය වගේම සමහ සංවේදනය ගැන. ඊට කලින් පුද්ගලන්තර ස්‍යවේදනය වැඩිවසයෙන් අපි සිදු කරන්නේ එනත්ම් පුද්ගලාන්තර සංවේදනය අරුණ මොනවද කෙලෙහූ ඇය පිඩිවශයෙන්ම පුද්ගලන්තර සං්‍යවදධනය සිදු කරන්නේ සහලට සූද කතා බහ නිසා වෙන්න පුළුවන් කිසින් තොර තුරක් දැන ගැනීමට වෙන්න පුළුවන්. ගැටලුවක් නිරා කරණය කර ගනීමට පවෙන්න පුළුවන් සංවාධයක් ගෙන යාම විතරක් නෙමයි. රහස්සනාවරණය කරගනීමගේයක්. ගනීමේ ක්‍රියාවලේට යම කරියටම තහුරු කරන්න ඕනුනහ එතකොටත් අපි පුද්ගලන්තර සන්නවදනය යදනවා ඔබන් ස්ස ලාහ ප්‍රශ්නේ අප මතක්කලොත් සමෝ සවේදනය කියලා කියන්නේ මොකක්ද. පිරිසක් සමඟ කෙරන ස්‍යවේදනය සහ ස්‍යවෙදනය නේදස? බොහොම හොදයි පිරිසක් එහෙම නැත්තං කණ්ඩායමක් අතර සිදුවන සන්න්‍යවේදනය සමහ ස්‍යවදනය කියලා කියන්නේ ඉංග්‍රිසින් එක කියනවා ගරප් කමිකන් කිය. ගරෝප් කමනිකශන් කියන වචචනය ඉංග්‍රීසියන් එක ෙඩටයි පවිච් කරන ග්‍රෝප් කියන අර්ථයදන ඕන වචනයක් මිට එක්වෙන්න පුළුවන්. එක කියන්නේ කණ්ඩායම් සන්නවේදනය සමහ සන්නවදනය පිරිසක් අතර ඇතිව සන්නවේදනය වගේ දෙයක්. අපි පන්තිකාමරේ උගන්වන්න වෙලාවේ. පිරිස්සමක ගුරවරයා කරන සන්නවේදන මේ එකට හොඳ උදහරණයක්. දම දූලපුතාලා අහගන ඉන්න අයත් පන්තිකාමරොල ඉගෙන ගන්නවා. එතකොට? උදාහරණය සලකාබලකොට අපට සමෝහසන්විදනය ලක්සණ ගොඩක් ඉස්මතු වෙනෝයි මට කියන්න පුළුවන්ද එක ලක්ෂණයක් සමෝසන්වේදනේ සමූහස්‍යවදනය එකක් නේද මේ සාමෝහික ක්‍රියාවලයක් වීම ඔවු මොකද පිරිසක් අතර වැඩ කරනෝ කියළ කියන්නම සාමෝහක ක්‍රියාවලියක් තමයි එතකොට පන්තිකාමල ඉගෙන උගන්නවන වෙලාවේ ගුරුවරයා නායකෙක්කෙසි ඉස්මතු වෙන නායගත්කාරයට ප්‍රමුඛතාව ලැබීම කකිලා අපි හඳුන්වන්නේ අන්නේ ලක්ෂණය තමයි. අනිත්තක පන්තිකාමරේ කියන උදාහරණම ගත්තොත් නිස්්චිත පොදු අරමුණක් ඇතිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. විවිධායගේ විවිධ මත තියෙන්න්න පුළුවන් ඒ අතිරින් වඩා පළදාය මතයට මේකින් අස්ථාව ලැබෙනවා. අරම ඉස්සලිවාකාරන්නේ නිස්්ිත පොදදු අරමුණක් ඇතිව ක්‍රියාත්ම කෙනන කියන්න බලන්න අපිරි තියෙනව සන්නේදන අරමුණු වගේම අධ්‍යාපන අරමුණ. ඒවා පොද. විශ්‍ය නිර්දේශයේ විශේක අරමුණු තියෙනවා ඒවා විශය ගැනගන්න හැමෝටම පොදු දේවාල් යද මේ මේ අරමුණු නිශ්චිත පොදු ධර්මතාවක් තියෙනෙද ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ සමුහසන්න ේදනේති පන්තිකාමරයක වගේම අපි හිතමු දම් සබා මණ්ඩේපයක එහෙම නැත්තං ගොබිනියාාමක රැස්වීමක සමුෘතිි රැස්වීමක එය අතර වුණත් හ සන්විධන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. එය අතර විවිධ මත තියන්න පුළුවන්. එතිකට මේ මත ඉදිරිපත් කරන්නට අවස්ථාවල වෙන්නේ සමුහ සංවිධනයක් ඇයටතේ.ඒව පලදායි යොදාගැනීම අපේ වැදගත්කමක්. එහිදී ඉස්මතු වෙන නායකයාගේ ප්‍රධාන ගුණාංගයා පන්තිකාමරේ නායකෙකළල සිස්මතු වෙන්නේ කවුද. පන්තිකාමරේ නායකෙකුල සිස්මතු වෙන්නේ කවුද. ගුරුවරය අනේද? හරිිය. දැම්බලන්න ඔය විදිියම සමුෘදධි නයාමක රැස්වීම පවත්වනකොට එතන දස්මතු වෙන්නේ. සමුෘද්ධී නියාමකතුමා. ගොවි නි්‍යාමක රස්වීමේදී එතන ස්මතුවෙන්නේ. කොවි නිියාමකතුමානේ අන්න ඒ වගේ නායකේගු යම් යම්කාරයන් වලදිී ඉස්මතු වෙනවා. පුද්ගලන්තර සන්නවදනයට සාපේක්ෂුව හැබැයි අවාචික සන්නවදන ක්‍රම භාවිත කිරීම ටිකක් අපාසු. ගලාන්තර සංන්නේදනයදර අපි එක කිවේ නිර්වාචික සන්නේේදන ප්‍රබලයි කියලානි මේකති නිර්වාචික ස්‍යවේදන ප්‍රබල ලෙස යොදා ගැනීමේ යම් අපහසුවක්තිය ෙනවා ඒයි ගොත පිරිස විශාල නිසා සමහරවිට මේක ප්‍රබලවල යොදාගන්න පුළුවන් කණ්ඩාය මේ සවභාවේ මත එකඇන්නේ කණ්ඩායම් විසාාල කණ්ඩායම් කුඩා කණ්ඩායම දිවසය මේවා වර්ග කරන්න පුළුවන් අපි හිතමු විස්සට අඩු කණ්ඩායමක් කියලා කුඩා ක්ඩායමකද නිවාචික සන්නවදධනය එක්තරාදුරකට ප්‍රප්ල යොදාගන්න පුළුවන් ගුණාට විශාල කණ්ඩායමක දේශපාල ගැස්වීමක වගේ මහජන සන්නවදනය සඳහායන කාරයකද මේ සමෝසන් නිදට අඇත්කාර තුරට මේ සමහෝසන් යද කට යුතුතකදති නිර්වාචික සංන්නවදනය ඉතා හොඳින් යොදා ගැනීම අපහසතාත් තේනවා. අනිත්තක ඕනම කණ්ඩායමක සාමාජික බලපෑම කණ්ඩායම සාමාජික අමතත් ඇතිවන්න පුළුවන් කියලා තවත් ලක්ෂණයක් ලෙස අපට පුළුවන් සමෝ සංවේදනය ලක්‍ෂණ කතා කරක්. සමූහයක් ඉදිරිී සංවධන කාරයේය දෙන්න සංවවෙද කැවුණනාට අවස්ථානු කූලුව සඳහා විශේෂ නනාමේදාගන්න. දමලන්න පන්ති කාමරයේදී ගුරුතුමා වෛද්‍ය සම්මන්ත්‍රණයකදදි වෛද්‍යවරයා ආගමික දේශනයකෙදී ස්වාමෙන්න් වහන්සේ හෝ පූජකතුමා දේශපාලන රැස්ලිකද දේශපාලඥ ගොවයි සම්මන්ත්‍රනයකදී කෘසි උපදේශකවාගේ මේ එෙතුම් වෙනස් වෙන්න පුළුවන් සමූ සංයත ක්‍රියාවලේ සමූහයා ඉදිරිපත් කරන්න අතර සම්බන්ධය හොඳින් පවත්වා ගන්න ඕන. ඒ සඳහා මොනවගේ කරුණුද බලපාන්නේ. සහභාගිකයන්ගේ පෞද්ගලිකාරමුණු හා අපේක්ෂාවගේ දේව ඇත්තකොට සහභග්‍යයන්ගේ සාක්ෂිරතා මට්ටම හොඳයි. අදදකින් පසු දල් කියල කියන්න පුළුවන්ගවුන්ගේ සංයතිනය සිතු වෙන වෙලාව ස්ථානය ආසන ආසන සැලස්ම බෞතික පරිසරය නිසානි කරම අන්නන්නේේදන සංධර්මයට අදාළ කාරණයන් ඒ වගේම කතිකයාගේ කතන සන්නවෙදින හහි දක්ෂක මත් අදාළ වෙනවා නේදස ඕ ඒ වගේම කතික අදාල කාරන සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු කතිකයාගේ ඉදිරිපත් කරීමේ විලාසය කතික යවදාගන්නාව මාධ්‍ය උපකාරක කතිකයට වෙන් කර ඇති කාලය සහාග ගැන්ට ප්‍රතිචාර ලබයවදීමට අවස්ථාව දෙනවදෙන ඇදක කිය එකවිසිියල්ල අදාලන. මට මෙතර ආයි මතක් කරන්න වන කතිකයාට වෙන් කර ඇති කාලේ දැම්බලන්න පේ කාලය ක්‍රමයෙන් ගෙවිල යනු එහින්ද අපිට සිද්ධ වෙනවා ඉතිරි කොටස ඊළඟ සතියේ කතා කරා සාමාන්‍ය පෙළ සංවේදනය හා මාර්ධ්‍යහඇත්දේනය විෂය කරර්ුණ සාකච්ඡා කළේ කොළඹ අධ්‍යාපන කලාපේ සං්‍යවේදනය හා මාධ්‍ය අධ්‍යනය විශය පිළිබඳ ගුරු උපදේශක ඒ නානාය අරමහතා. නිෂ්පාදනය කළේ සුභාශීණී සුබසේන සාමාන්‍ය පෙළ සං්‍යිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. සමාජ හිතකාමී මාධ්‍යභාවිතයකට කැපවෙන්නට පෙළගැසිෙන දැයි දූ දරුවන්ට අධ්‍යාපන සේවයෙන්.